මහා අරහතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ පිරිසිදු බුද්ධ ධර්මය මගපල්ලාභී උතුමන් වහන්සේලා විසින් බොහොම අමාරුවෙන් කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ආවා. ඊට පසුව සිදුවන විවිධ අනතුරු සහ නියං සාගත නිසා මේ ධර්මයේ වෙනසී යනකොට මේක ග්‍රන්ථාරු මේ මේ පුස්කොළ පොත්වල ලියවෙනවා. ඒ පුස්කොළ පොත් නැවත ලබා ගැනීමට ඔබ වහන්සේට වසර 2000ක් ගත වෙලා තිබෙනවා. දැන් කලින් මේ පුස්කොළ පොත් ටික ලංකාවේ තිබ්බා 1864. දැනට අවුරුදු 100කුත් අවුරුදු 59ක් විතර ගිහින් තියෙනවා. ඒ මේ ජෝර්ජ් ටර්නර් කියන කෑගල්ලේ පාලනය කරපු කෑගල්ලේ උපදිසාපති සුද්දේ. මේ සුද්දා සිංහල ටිකක් ඉගෙන ගත්තා, මාගටි ටිකක් ඉගෙන ගත්තා. ඒකමන මේ සුදු මහත්තයා ඔය මාතුල අලුලනේ, මාතලේ නෙමෙයි කෑගල්ලේ, ඔය අද මාතුල ජනපදයේ අලුලනේ. එහෙම නැත්නම් කෑගල්ලට පොඩ්ඩක් කිලෝමීටර් 2ක් එහාින් තියෙනවා කරුණුපන කියලා. කරුණුපන පෙට්‍රල් ෂෙඩ් එක ගාවින් උඩට යනකොට තියෙනවා ඔය විශාල ලෙන මාතුල අලුලන. මෙතන ඇති දහස් ගාණක් මේ බලපු අය, දැකපු අය, ගිය අය, ආපු අය. එතන තමයි මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඔය ත්‍රිපිටක ධර්ම පුස්කොළ පොත්, ඒ වගේම රන්පත් වල ලියලා තියෙන ත්‍රිපිටකයක් තියෙන්නේ. මේ පුස්කොළ පොත් ටික ටිකක් සාමාන්‍යයෙන් එත ඒ වෙනකන් ආරක්ෂා කරගෙන ආපු නිසා ජෝර්ජ් ටර්නර් කියන සුද්දා මේවා පවුන් කීපයක් එතන හිටිය ගණින්නාංශ කෙනෙකුට දීලා ඒවා අරගෙන එංගලන්තෙට ගෙනිච්චා. එංගලන්තෙට ගෙනිහිල්ලා ඒවා යම් ආකාරයකට ඒගොල්ලෝ ටිකක් ආරක්ෂා කරගෙන සංරක්ෂණය කරගෙන පවත්වාගෙන ආවා. ඊට පස්සේ තවත් සුද්ධ කීප දෙනෙක් ඕල්ඩන්බර්ග්, චාමස් කියන ඒ වගේ පුද්ගලයෝ එකතු වෙලා මේ යෝජන මැරුණට පස්සේ මේ පුස්කොළ පොත් ටික ආරක්ෂා කරගෙන පවත්වාගෙන ආවා. ඒගොල්ලන්ට පවත්වාගෙන ඉන්න බැරි වුණාම එංගලන්තයේ කෞතුකාගාරයට ඒගොල්ලෝ ඒවා බාර දුන්නා. කෞතුකාගාරය විසින් මේ සියලු පුස්කොළ පොත් සංරක්ෂණය කරලා මේ අර ඩිරාපත් නොවන විදියට ලැමිනේට් කළා, මයික්‍රෝෆිල්ම් කළා. දැන් බොහොම ආරක්ෂා සහිතව තියෙනවා. ඒකේ නිවැරදි ඒ මුල් පිටපතේ මයික්‍රෝෆිල්ම් එකේ ඒ සංරක්ෂණය කරපු පිටපතක් තමයි අපි මේ එංගලන්තයෙන් ගෙනාවේ. මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, එදා දුටුගැමුණු රජතුමා විසින් ලංකාවේ විසිරී තිබුණු ධාතුන් වහන්සේලා අනෙකුත් මූලස් සියල්ල අනුරාධපුරයට එකතු කොට ඒවා තැන්පත් කළා. එතකොට ඊට පස්සේ ඒක විනාශ වුණා. දැන් මතු බුදු වෙන මෛත්‍රී බුදුන් වහන්සේගේ ශාසනයේ මගපල්ලාභී පුද්ගලෙක් බවට පරිවර්තනය වෙනවා දුටුගැමුණු රජතුමා කියලා මම අහලා තියෙනවා. මම ඇත්තන. දැන් එතකොට අර වගේ දෙයක් කිරීම නිසා දුටුගැමුණු රජතුමාට යම්කිසි අකුසලයක් සිද්ධ වුණේ නැද්ද? යම්කිසි ලොකු අකුසලයක් වුණා. යම් දෙයක් හැබැයි එතන දැන් තිබුණේ තමන් මේ සිව්හෙලේ එක්සේසත් කළා පළවෙනි හෙළ රජුරුව. දැන් මෙතෙක්කල් ඔය මහාවංශේ තියෙන කිසිම රජ කෙනෙක් විජය, මුටසීව, ඒ වගේම පණ්ඩුකාභය, පණ්ඩුවස් වගේ හිටියානේ. එලා අර ඔය කිසිම කිසිවෙකුත් මේ සිව්හෙලෙන් ආව රජවරු නෙමෙයි. එයා ඉන්දියා රජවරු. එතකොට මේ සිව්හෙලෙන් ආවේ දැන් නාග ගෝත්‍රිකයෙක් වූ කාවන්තිස්සට දාව දේව ගෝත්‍රික විහාර මහදේවියට බිහිවුණු දරුවා දුටුගැමුණු රජුරු. එයා පිරිසිදු හෙළ දරුවේ. එළ වංශ දෙකක නාග ගෝත්‍රිකයි දේව ගෝත්‍රිකයි. ඒ දෙකම එකතු ගාම ඒ දුටුගැමුණු රජුරුව මේ සිව්හෙළය එක්සේසත් කළා. එක්සේසත් කළාට පස්සේ එයත් අදහස් කළා අර අනුරාජපුරේ අංග සම්පූර්ණ නුවරක් කරන්න. එයා හිතුවා එතන ආරක්ෂා සහිතයි කියලා. ඒගමන එයා කළේ එයා ආවේ රුහුණේ. නමුත් රුහුණේ මේ විහාරස්ථානවල, පන්සල්වල, පූජනීය ස්ථානවල තිබුණු සියලු ධාතුන් වහන්සේලා නාගගෝත්‍රිකයන්ට අයිති සියලු ධාතුන් වහන්සේලා නාගගෝත්‍රික අඬ අඬා මේක තියෙනවා මහාවංශය. අඬ අඬා ඉන්නදී අනුරාධපුරයට ගෙනල්ලා අනුරාධපුරයේ රුවන් මැලි මහසෑය වගේ රටසෑය මේ වගේ ඒවා තැන්පත් කළා ධාතුන්. පුස්කොළ පොට්ටික තල්පත් ඔක්කොම හෙලාටුවා
ඔක්කොම ඇතුල්ලා ඇදලා සත්මාල් ප්‍රාසාදයක් හදලා එතනට අනුපත් කළා. ඊට පස්සේ මෙතෙක් කල මිනිසු මේ අටමස්ථාන වඳින්න ගියා. බුදුහාමුදුරන්ගේ අටමස්ථාන මෙතින් පිරිත් පොතේ තියෙන විහාරස්නාන විහාර අස්න කියන පිරිතේ මේ අටමස්ථාන බුදුහාමුදුරන්ගේ කාලේ තිබුණා. ජේතවනාරාමයේ කුසිනාරාමයේ කපිලාරාමයේ උත්තරාරාමයේ සිලෝ අසල් මිනිසයි මේ ඔක්කොම තියෙනවා එක පේළියක. ඒක අත්තර දාලා ඒක යන්න අමාරුයි මිනිසුන්ට. මොකද දැන් කොහොමද මිනිසු බුදුගලට එන්නේ කුසිනාරාමයේ බලන්න එන්න බෑ. ඒ නිසා අනුරාධපුරයේම අටමස්ථානයක් ගොඩනැගුවා. ගොඩනැගලා දැන් අර අටමස්ථානයත් අත්තරින්න බැරිකම නිසා සොළොස් මස්ථානයක් කළා. පොළොන්නරුවට අහමත් ආයි අටක් කළා. දැන් ආයි සොළොස් මස්ථානයක්. ආයි ගම්පොලට ආව, කුරුණෑගලට ආව, දාපහොට ගියා, දඹදෙණියට ආව, කෝට්ටේට ආව, රයිගමට ආව, සීතාවකට ආව, මහනුවරට ආව. හැම තැනකම අලුතෙන් ඒ තැන්වල හිටියේ රජවරු තමන්ගේ රාජධානියත් අටමස්ථානයක් හැදුවා. මේ සම්මතයන්. ඒක නිසා අටමස්ථාන රාශියක් තියෙනවා. ඒ සියලු අටමස්ථාන විහාරාස්න කියන පිරිත් පොතේ තියෙන පිරිත තියෙනවා. ඔබ වහන්සේට මගේ නමස්කාරය. අවසර